සියයටේ මර්චන් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න. අදම මෙම බැංකුවක් අමතන්න. කරන උත්සාහය හරියන්නේ ඒක විකෘතියක්. ඒක විකෘති පාලනයක්. ඒක හරියන්නේ නැහැ. ඉතින් මම කියාගෙන ආවේ මූලික දේ මේකයි. මේ දෙක නිවන්න ඕන. එතකොට මේ අනුගමනය කරන ක්‍රමය මේ දෙක නිවන්න සමත් නැහැ. තවත් පත්තු කරනවා. ඒක රනිල් දන්නේ නැද්ද? දන්නවා. අපි උත්තරයක් කියනවා මේ දෙක නිවන්න. මොන ආර්ථිකයට තාම අත තිබ්බේ නැහැ. මේ දෙක නිවන්න අපි උත්තරයක් කියනවා. ඒක රනිල්ගේ උත්තරේ නෙමෙයි. රනිල් රාජපක්ෂලගේ උත්තරේ නෙමෙයි. අපි කියන යෝජනාව මොකද්ද? සමාජයේ නිමනවා සමාජයට ඡන්දයක් දීලා සමාජය විශ්වාස කරන අලුත් පාලනයක් හදාගන්න දුන්නම මැතිවරණයක් කියන්නේ සමාජය නිමන එක. සමාජයක් නිමන්න පුළුවන් එකෙන් මැතිවරණයකින්. එහෙනම් මැතිවරණය දුන්නා නම් මේ නැගිටලා තියෙන සමාජය නිමෙනවා. මොකද ඒගොල්ලෝ විසින් සමාජයේ විසින් අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්නකොට සමාජය කල්පනා කරනවා එම පාර්ලිමේන්තුව අපේ ප්‍රශ්නෙට උත්තරේ හොයයි කියලා. එනවා නිව්ටල් එකක්. ඒක එතන තියෙන විද්‍යාව. එහෙම වෙනකොට මේ දෙක එකවර නිවෙනවා. සමාජයත් නිවෙනවා, දේශපාලන ස්ථාවරත්වයත් හැදෙනවා. ඊට පස්සේ මේ දේශපාලන ස්ථාවරත්වයේ තියෙන සමාජයේ නිමාගත් පාලනය තමයි ආර්ථිකයට මැදිහත් වෙන්නේ. මේ මාණ්ඩුවක් එනකොටම පළවෙනි පාර ඇරෙනවා. මොකද්ද? ඩොලර් එන්නේ නැතුව ගහිලා තියෙන පළවෙනි පාර ඇරෙනවා අරම පාලනයක් එනකොටම. ඒගොල්ලන් ඉල්ලීම සම්පූර්ණයි. අලුත් පාලනයක් ගේන්න ඕන හොරකම් වංචා දූෂණය නැති. එතකොට අපි යන්නම්. සමාජයත් නිමලා දේශපාලන ස්ථාවරත්වයේ හැදෙනකොට සංචාරක කර්මාන්තේ පාර ඇරෙනවා. හැබැයි රජේ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අලුත් පාලනයක් ආවම ඒකමත සහ ඒකේ වැඩපිළිවෙල විශ්වාස කරලා IMF එකද ලෝක බැංකුවද අපිට ණය නොදී ඉන්න අය අලුතෙන් ණය දෙන්න කල්පනා කරනවා.